පුෂ්පා රම්යානි සොයිසා ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිණිය. පුෂ්පාගේ අම්මා කේ මැගලින් සිල්වා, පියා එම් විජේදාස සොයිසා. පියා ආයුර්වේද විද්‍යාඥයෙක්. දකුණේ ඔවුන් විවාහයෙන් පසු කොළඹට ඇවිත් පදිංචි වුණා. පුෂ්පාගේ ලොකු අක්කා චන්ද්‍රා සොයිසා උපාධිධාරී ගුරුවරයෙක්, උපවිදුහල්පතිනියක්. අයියා රෝහිත සොයිසා සිවිල් ඉංජිනේරුවරයෙක්. පොඩි අක්කා නාලිනී සොයිසා කාර්යභාර හෙදනිලධාරිණියක්. එම මගගිය පුෂ්පා උසස් පෙළ විද්‍යාංශයෙන් සමත් වී හෙද වෘතියට පිවිසෙනවා. එහෙත් 80 දශකයේ වන විට හෙද සේවාවට බඳවා ගැනීමේ වෙනස්කමක් සිදු වෙනවා. එනම් මෙතෙක් රජයෙන් දීමනා සහිතව වසර 3 හමාරක් පුහුණු කළ සිසු හෙද හෙදියන් පෞද්ගලිකකරණයට ලක් කිරීම. ඒ සඳහා ඔවුන්ට සටන් කරන්නට සිදුවන්නේ අතිගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ රජය සමග වන අතර මෙම කාලය තුළ රෝගී සත්කාර සේවාවන් මනාව පවත්වා ගනිමින් සිසු හෙද සටන ගෙන යාමට අවශ්‍ය ශක්තිය කුමක්දයි ඔවුන් සොයා බලන විට දැනටමත් රජයේ මෙම ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව නැගී සිටි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති නායක ස්වාමින් වහන්සේ, ගරු මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ පිළිබඳව ඔවුන් දැනගන්නවා. 60 දශකයේ සිට හෙද සේවාව වහල් බවින් මුදවාලීමට සහ ඉල්ලීම් දිනා දීමට උන්වහන්සේ කළ කැපවීම සහ ලබාගත් ජයග්‍රහණයන් හඳුනා ගන්නා සිසු හෙදියන් උන්වහන්සේ බැහැ දකිනවා. එතැන් සිට වසර 3ක් යනතෙක්ම සටන් කර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හෙද සේවාව පෞද්ගලිකකරණයෙන් වළක්වා රාජ්‍ය සේවාවේම පවත්වා ගැනීම සඳහා වූ සටන විජයග්‍රහණය කරනවා. මෙකල සියලු සිසු හෙදියන් එකවන්ම මෙම සටනට උරදෙනවා පමණක් නොවේ, වසර 3ක දුෂ්කර සටන කිසිදු වැටුපක් නොලබා ජයග්‍රහණය කර අනාගත සිසු හෙදියන්ට එම වරප්‍රසාදය ඔවුන් විසින් ලබා දෙනවා. කොපමණ දුෂ්කරතාවන්ට මුහුණ පෑවත් ඉතා කැපවීමෙන් පුහුණුව අවසන් කළ හෙද පුහුණු කණ්ඩායමේ විභාගයෙන් ඉහළ ලකුණු ලැබ නිත්‍ය රාජ්‍ය සේවයට පත්වන පුෂ්පා රම්යානි සොයිසා මෙනවිය එදා කොළඹ මහරෝහල නමින් හැඳින් වූ ශ්‍රී ලංකා ජාතික රෝහලට පත්වීම ලබනවා. මහරෝහලට පත්වීම ලබන ඇය එම රෝහලේ ඇති ප්‍රධාන ප්‍රතිකාරංශ වන වෛද්‍යංශය, ශල්‍යංශය, පිළිසුම් ඒකකය, ප්ලාස්ටික් සැත්කම් ඒකකය, ශල්‍යාගාරංශය සහ පැරණි හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකේ රෝගී සත්කාර පිළිබඳ අධ්‍යක්ෂ රාශියකින් සන්නද්ධ වෙනවා. ඒ වන විට දිනපතා ඉහළ යන මෙන්ම විශාල ලෙස රෝහල් ගතවන හදිසි අනතුරුවලට ලක් වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිසි ස්ථානයක් නොමැතිකම හේතුවෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක් වූ පින්ලන්ත රජය මගින් හදිසි අනතුරු සහ විකලාංග සේවාව ලෙස සත්මහල් ගොඩනැගිල්ලක් ජනතා මෙහෙවරට පරිත්‍යාග කරනවා. ජාත්‍යන්තර මට්ටමේ සියලු තාක්ෂණයෙන් සමන්විත මෙමංශය 1991 මාර්තු මාස 15 වන දින ජනතා මෙහෙවරට පත් කරනවා. ඒ පින්නන්ත ව්‍යාපෘතිය මගින් මෙරටට පැමිණි විශේෂඥ හෙද සහ වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණයේ සහ නිරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව හදිසි අනතුරු සහ විකලාංග සේවාවට ඇතුළු වන ස්ථානයේ ස්ථාපිත කර ඇති නව ඒකකය සඳහා ඇයව රාජකාරියට පත් කරනවා. ඉන්පසුව මෙම නව ඒකකය පිළිබඳව වැඩිදුරට අධ්‍යාපනය ලබා දීම සඳහා පින්නන්ත ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලොව 3වන හොඳම රෝහල ලෙස ශ්‍රේණිගත කර ඇති සිංගප්පූරු මහාරෝහල වෙත ශිෂ්‍යත්වයක් පුෂ්පාට ප්‍රදානය කරනවා. එෙහිදී හදිසි අනතුර සහ හදිසි අවස්ථා කළමනාකරණය, රෝගී වර්ගීකරණය නොහොත් ට්‍රයාජ් පිළිබඳ විශේෂිත පුහුණුව ලැබූ පුෂ්පා රම්යානි සොයිසා අප රට තුළ රෝහලක රෝගීන් වර්ගීකරණය මෙම ක්‍රියාවලිය ආරම්භ කළ ප්‍රථම හෙදිය ලෙස නව්‍යාකාරයෙන් තම ඒකකයේ කටයුතු ආරම්භ කරනවා. පින්ලන්ත ව්‍යාපෘතිය මගින් එම ඒකකය රෝගීන් වර්ගීකරණය සහ තොරතුරු මධ්‍යස්ථානය ලෙස නම් කරනවා. ඉන් පසු පැය 24 පුරා මෙම ඒකකය පවත්වා ගැනීම සඳහා පරිපාලනයෙන් හෙද කණ්ඩායමක් ඉල්ලා සිටින ඇය එම සියලු හෙදියන් ට්‍රයාජ් ක්‍රියාවලිය සඳහා පුහුණු කරනවා. දශක 3ක යුද උණුසුමෙන් රටම ගිලගත් මොහොතක දිනපතාම පිපිරෙන බෝම්බවලට සහ ආපදාවන් වලට ලක්ව අනතුරට පත්ව පැමිණෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ඇති ප්‍රධානතම ස්ථානය වන නව හදිසි අනතුරු අංශයේ ඉදිරිපෙළ පිහිටා ඇති මෙම රෝගීන් වර්ගීකරණය සහ තොරතුරු මධ්‍යස්ථානය කාර්යභාර හෙද නිලධාරිය ලෙස ඇය මහගු මෙහෙවරක් ඉටු කරනවා. පැමිණෙන සෑම රෝගියකුම අධීක්ෂණය කර ඔවුන් අසාධ්‍ය හෝ අසාධ්‍ය නොවන ලෙස බෙදා වෙන් කර කඩිනමින් අදාළ වෛද්‍යවරයා වෙත යොමු කිරීම මගින් බොහෝ අවදානම් රෝගීන්ගේ ජීවිත සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබා දීම මෙමගින් සිදු කරනවා. 1996 ජනවාරි මාස 31 වන දින කොටුවේ මහ බැංකුවට එල්ල කළ
ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරට ලකු 1558ක් රෝගීන් සහ මෘත ශරීර 118ක් බාර ගන්නා ඇයගේ ඒකකයේ කාර්ය මණ්ඩල වැල නොකැඩී පැමිණි. මෙම මිනිස් ගංගාවේ එකදු රෝගියෙකු අත් නොහැර සියලු රෝගීන් වර්ගීකරණය කර අදාළ වෛද්‍යවරයාට යොමු කිරීමේ ක්‍රියාවලිය අතිශය අභියෝගාත්මකව ඉටු කළ මෙම අංශය පිළිබඳව කාගේත් අවධානය යොමු වන අතර දෙස් විදෙස් පැසසුම් වලට පවා ලක් වෙනවා. 1997 වසරේ ගලධාරී හෝටලයට එල්ලූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 119 දෙනෙක් අනතුරට ලක්ව 20 දෙනෙකු මිය යනවා. එම අවස්ථාවේදී විදේශිකයන් 35 දෙනෙකු අනතුරට පත්වන මෙම ඛේදවාචකය පිළිබඳ ලොව කතා කරන මොහොතක ලොව පතල ජාත්‍යන්තර ටයිම්ස් සංගරාවෙහි එක් පිටුවක පුෂ්පාගේ කැපවීම සහ සේවාව පිළිබඳ සටහනක් ලියවෙන්නේ සමස්ත ශ්‍රී ලංකා හෙද සේවාවම ගෞරවාදරයට ලක් කරමින් දශක තුනක යුද සමය තුළ ඇය විසින් රෝගී සත්කාර නගා සිටුවීමට කටයුතු කළා පමණක් නොව දින පතාම ප්‍රතිකාර ගන්නා අහිංසක රෝගීන්ගේ සහ ආබාධිත තත්ත්වයට පත්වන අහිංසක ජනතාව වෙනුවෙන් පියවර කිහිපයකින්ම ඉදිරියට ගමන් කරනවා. ඇය තම රාජකාරිය විශිෂ්ට අන්දමින් ඉටු කළා පමණක් නොව තම රාජකාරියෙන් ඔබ්බට ගොස් දිනපතා අනතුරට ලක්වන සිය ගණන් රෝගීන් නගා සිටුවීමට කටයුතු කළා. ඔවුන්ට ජීවත් වීමට අවැසි විදුලි රෝදපුටු, රෝදපුටු, වායු මෙට්ට ආදී විවිධ උපකරණ වසර 20ක් පුරාවටම නොමිලේ ලබා දීමට මූලික වූ හෙදියක් පුෂ්පා. මේ සඳහා දෙස් විදෙස් සංවිධාන රාශියක් සමග අත්වල් බැඳගත් ඇය රෝගීන්ට පමණක් නොව රෝහල් වලට අවැසි බොහෝ උපකරණද මේ ක්‍රමවේදය මගින් පරිත්‍යාග කළා. එබැවින් ඇයගේ කාර්යාලය නිරතුරු කාර්ය බහුල ස්ථානයක් වූයේ ප්‍රතිකාරවලින් පසු ආධාර ලබා ගැනීමටද නිරන්තරයෙන් බොහෝ අය ඇය හමුවන ස්ථානයක් වන බැවින් 1996 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් ජපානයේ සෙන් මේරි විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආපදා කළමනාකරණය පිළිබඳ වසරක විශේෂිත ශිෂ්‍යත්වයක් පුෂ්පා රම්යානි සොයිසා මෙනවියට පිරිනමනවා. එහිදී ආපදා කළමනාකරණය, ක්ෂති කළමනාකරණය, රෝගී වර්ගීකරණය, හෙද කළමනාකරණය ආදී විවිධ විෂයන්හි නිපුණයෙක් වී පැමිණෙන ඇය වෙත තවත් විශේෂ තනතුරක් හිමි වෙනවා. එනම් ජාතික පුහුණු කිරීමේ නිලධාරී තනතුර. එතැන් සිට තම රාජකාරියට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම, ප්‍රජාව දැනුවත් කිරීම මෙන්ම ත්‍රිවිධ හමුදා, ඇමති, ආරක්ෂක භට ආදී ආරක්ෂකංශ පුහුණු කිරීම සම්බන්ධීකරණය ඇය ආරම්භ කරනවා. අනතුරුවලින් තොර අනාගතයක් නිර්මාණය කිරීම, පාසල් සිසු සිසුවියන් ඉලක්ක කර අනතුරුවලින් තොර අනාගතයක් නිර්මාණය කිරීම, වැඩසටහන් රාශියක් රටපුරා ස්වේච්ඡාවෙන් දියත් කළ ඇය උත්සව සමයේ ගිනිකෙලි අනතුරු අවම කිරීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක් දියත් කළා. යුද සමයේ ආපදා කළමනාකරණයේදී අනතුරුවලට ලක්වන්නන්ගේ ජීවිත බේරාදීම සඳහා විශේෂ කාර්ය බලකා පුහුණුවීම් රැසක් ඉටු කළ ඇය මෙරට යුද්ධයේදී ප්‍රතිකාරවලට අමතරව තම ධනය, කාලය, ශ්‍රමය වැය කර විශාල සේවාවන් රාශියක් ස්වේච්ඡාවෙන්ම ඉටු කළා. යුද්ධයෙන් අනතුරට පත් තුවාලකරුවන් මෙන්ම වාර්ෂිකව එමංශයට පමණක් අනතුරට ලක්ව පැමිණෙන සංඛ්‍යාව ලක්ෂයකට වැඩි. එබැවින් අනතුරු අවම කිරීම සඳහා ඇය මාධ්‍ය සමගෙක්ව විවිධ සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් නිර්මාණය කළා. මේදී ලක්බිම පුවත්පත් ජනමාධ්‍යවේදී සමන් ප්‍රියංකර මහතා ලබා දුන් අවසරයෙන් ඇය ලියූ හෙදියක ලියූ අනුවේදනීය දිනසටහන් එක් දිනකින් බොහෝ පිරිසකගේ අවධානය යොමු කළ කොළමක් බවට පත් වුණා. එම සටහන් බැලූ බොහෝ පිරිස් රෝගීන් හට සහ රෝහල වෙත උපකාර ලබා දීමට ඉදිරිපත් වීම ඇය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. එමෙන්ම ස්වර්ණවාහිනී නාලිකාව සමග අත්වැල් බැඳ ගනිමින් ප්‍රවෘත්ති විකාශන කාලය තුළ ප්‍රචාරය කළ එක්සිඩන්ට් වෝඩ් වැඩසටහන හදිසි අනතුරු වළක්වාලීම සඳහා ජනතාව දැනුවත් කිරීමක් මෙන්ම පෙළඹවීමක් ද සිදු කළ ජනතාව ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය වැඩසටහනක් වුණා. 1993 වසරේ සිට අප රට තුළ ප්‍රථම වරට හෙද හෙදියන් සඳහා ආපදා කළමනාකරණ පුහුණුවීම් ඇය හඳුන්වා දුන්නා. රටපුරා සෑම රෝහලකම හදිසි අනතුරු සහ ආපදා කළමනාකරණය සඳහා හෙද හෙදියන් රාශියක් ඇය නිර්මාණය කරනවා. ඇයවන් බොහෝ පිරිසක් අවට දක්නට ලැබීම ඇගේ පරම සතුටක්. එමෙන්ම තායිලන්තයේ මහිඩෝල් විශ්වවිද්‍යාලය මගින් ප්‍රතිජීවන හෙද කළමනාකරණ පුහුණුව ලබන ඇය පසුව අප රට තුළද වෛද්‍ය, හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු සමස්ත කාර්ය මණ්ඩල සඳහා මෙම ප්‍රතිජීවන පුහුණුව සෑම
ජාතියකම අඛණ්ඩව වසර 30ක් පුරා පවත්වාගෙන යාමට කැප වූවා පමණක් නොවේ. එම පුහුණුකරුවන් මගින් ඔවුන්ගේ රෝහල් කාර්ය මණ්ඩල පුහුණු කරවීමටද ඇය මූලිකව කටයුතු කළා. මෙම පුහුණුවීම සමග ෆින්ලන්ත ව්‍යාපෘතිය මගින් අප රට හඳුන්වා දුන් හෙද හෙදි දැනුම මිනුම තරගයේද ඇය අඛණ්ඩව පවත්වා ගනිමින් හෙද සේවාවේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කර එම හෙද හෙදියන් රටටම ගැලපෙන පරිදි ගෞරවයට පාත්‍ර කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අත්වල් බැඳ ගනිමින් 1997 වසරේ අප රට තුළ ප්‍රථම වරට දකුණු ආසියාතික රටවල හෙද සහ වෛද්‍ය පරිපාලන නිලධාරීන් සඳහා ආපදා කළමනාකරණ පුහුණු වැඩසටහන් ආරම්භ කළ අතර එවන් වැඩසටහන් රාශියක් ඇය විසින් සම්බන්ධීකරණය කළා. එපමණක් නොව ඇය සතු දැනුම අප රටට පමණක් නොව ජාත්‍යන්තරයේ රටවල් ගණනාවකට ලබා දීමට ඇයට බොහෝ ආරාධනා ලැබුණා. නව හදිසි අනතුරු විකලාංග සේවාවට වසර 25ක් සපිරන මොහොතට ඇය තව අපූර්ව කාර්යයන් රාශියක් ඉටු කළා. එහි පළමුවැන්න දශක 3ක යුද්ධය අවසන් කළ පසු ඒට සම්මාදම් වූ සෑම පාර්ශ්වයේම අගයමට ලක්වද එම කාලයේ දිවා රෑ නොතකා රෝගී සත්කාර මනාව පවත්වා ගනිමින් කාර්යක්ෂම සේවාවක් ඉටු කළ යුද හමුදා සේවයටද රටේ ජනතාව වෙනුවෙන්ද දෙස් විදෙස් සැමගේද රාජ්‍ය පාලකයන්ගේද ජීවිත රැකගැනීම වෙනුවෙන් කටයුතු කළ පාලනාධිකාරියේ සිට සියලු කාර්ය මණ්ඩල උපහාරයට ලක් කිරීමට ඇයට අවශ්‍ය වුණා. ඒ සඳහා ඇය තනිවම මුලපිරුවා. ඕනෑම කටයුත්තක මුලට එන බාධකයේ මුදල් ඇය ඒ බරද තමා කරපිට පටවා ගත්තා. ඔව්, ඇය එහෙමයි. පුෂ්පා ජීවිත කාලයම කැප කළේ තම පවුල සහ රෝහල වෙනුවෙන්. ඇය තම සේවාව ආදරණීයව ඉටු කළ මවක් සොහොයුරියක්. ඒ නිසා ඇය සේවා කළ හදිසි අනතුරු අංශයට වසර 25ක් පිරීම වෙනුවෙන් මෙහෙවරක් ඉටු කිරීමට ඇයට අවශ්‍ය වුණා. ඒ සඳහා පුෂ්පාට අවශ්‍ය වුණේ වසර 25ක්ම දිවා රාත්‍රී නොනිදා රැය පහන් කළ කාර්ය මණ්ඩලයට සෙවන ලබා දුන් හදිසි අනතුරු සහ විකලාංගංශය රජයට බරක් නොවන පරිදි නව්‍යකරණය කිරීමට. ඒ සඳහා පරිපාලනයෙන් ලැබූ එකඟ පුෂ්පා මුල් අධ්‍යයන ලෙස ගොඩනැගිල්ලේ සැකැස්ම අදාළ පාර්ශ්වයන් සමග සකස් කරනවා. ආරම්භක දොරටුවේ සිට රෝගීන්ගේ ඥාතීන් හට විවේකාගාරයක්, උද්‍යාන, වාහන අංග, ප්‍රතිකාර ඒකක ඇතුළු සියල්ල මෙයට ඇතුළත්. මේ සඳහා මිලියන ගණනාවක ඇස්තමේන්තුවක් ලැබෙනවා. තමා සේවය කළ හදිසි අනතුරු අංශය වෙනුවෙන් අදහා ගන්නටත් බැරි තරමට විශාල ආයෝජනයක් ලබා දුන් ඇය මේ සුන්දර නිර්මාණය ඉදිකරන තෙක් සිටියේ දින ගණන් කරමින් හරිම සතුටින්. නමුත් එක් අයෙකුගෙන් නැති වූ බලපෑමකින් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඇයට බාධා පැමිණෙනවා. රජයේ රුහලකට නොමිලේම ලැබෙන්නට තිබූ මිලියන ගණනාවක් අහිමි වෙන්නේ ඒ ආකාරයෙන්. එයින් පසු නොබසින පුෂ්පා සුපුරුදු පරිදි එක් අඩියක් පසුපසට ගන්නවා. මේ ඇය සැලසුම් කළ හදිසි අනතුරු අංශය. නමුත් එයින් වසරකට පසු නැවතත් පුෂ්පා හැකි පමණින් පෙර වැඩසටහන යළි ආරම්භ කරනවා. ඇගේ මෙම ඉල්ලීම වෙනුවෙන් රුපියල් මිලියන සියයක ආධාර ඇයට ලැබෙනවා. එමගින් රෝගීන් වෙනුවෙන් මෙන්ම කාර්ය මණ්ඩලවල සියලු පහසුකම් සඳහා ඇය ක්‍රියාත්මක වෙනවා. පෙර සැලසුම් කළ ආකාරයට නොවුනත් එමගින් විශාල සහනයක් ලබා දෙන්නට ඇයට හැකියාවක් ලැබෙනවා. රෝහල තුල නව සංවිධාන බිහි කරමින් විවිධ සංවිධානවල නිලතල හොබවමින් කාර්ය මණ්ඩලවල දක්ෂතාවන් මෙන්ම කලා කුසලතා නගා සිටුවන්නටත් ඇය පෙරමුණ ගන්නවා. කාර්ය මණ්ඩලයේ සෞන්දර්යාත්මක එකතුවක් වූ වින්දන කවය මගින් සෑම වසරකම අවුරුද්දට නිවෙස් කරා යාමට නොහැකි රෝගීන්ගේ මානසික මට්ටම නගා සිටුවීමට පවත්වන අවුරුදු පැදුරු පාටිය බොහෝ අයගේ සිත්ගත් සොඳුරු කලාලයක් වුණා. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෞඛ්‍ය කාර්ය සහායක දක්වා සියල්ලෝම සහභාගී වන අතර රෝහලේ එකමුතුකමට මෙය මනා පිටිවහලක් වුණා. එපමණක් නොව සෑම ආකාරයේ කලා කටයුතු ඇය ආරම්භ කළා. චිත්‍ර ඡායාරූපකරණය, උයන පිහන කටයුතු, භාෂා පෞරුෂත්ව සංවර්ධනාදී වැඩසටහන් නොමිලේ පැවැත්වූ ඇය එමගින් රෝගීන්ගේ මානසික මට්ටම නගා සිටුවීමටත් කාර්ය මණ්ඩලයේ දක්ෂතාවන් පෙන්වා දීමටත් කටයුතු කළා. එතෙකින් නොනවතී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සරත් චන්දශ්‍රී විතාන මහතාගේ අධීක්ෂණය යටතේ කලා සහ සංස්කෘතිකංශයේ කළමනාකාරී ලෙස පත්වීමක් ඇයට පිරිනමෙනවා. පුෂ්පා සෑම අතින්ම ශක්තිමත් වන විට ඇයට අවැසි වූවා තමා මෙන්ම අලුත් පරපුරක් තනන්න. එම නිසා සෞඛ්‍ය අධ්‍යාපන සහ ප්‍රබර්ධන හෙද නිලධාරීන් සඳහා වසරක පුහුණුවක් සැලසුම් කර එය ඇති කිරීමේ වැදගත්කම අදාළ සියලු පාර්ශ්වයන්
දැනුවත් කළ ඇය සියලුම රෝහල්වලින් එම කාර්ය මණ්ඩල සඳහා සුදුසු හෙදනිලධාරීන් තෝරා පුහුණුව ආරම්භ කරනවා. මේ සඳහා එකල සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් අමුණුගම මහතාගෙන් ඇයට ලැබුණ සහාය කිසිදා අමතක කළ නොහැකි. වසරක පුහුණුව අවසන සෞඛ්‍ය අමාත්‍යංශයේ මගින් සෞඛ්‍ය අධ්‍යාපන සහ ප්‍රවර්ධන හෙදනිලධාරීන් ලෙස පත්වීම් ලිපි ඒ හෙද හෙදියන්ට ප්‍රදානය කිරීම ඇය ලද තවත් ජයග්‍රහණයක්. රෝහල වෙනුවෙන් මෙන්ම සියලු මාධ්‍ය හමුවේ හදිසි අනතුරු නිවාරණය කිරීමේ වැදගත්කම සහ හදිසි අනතුරකදී පූර්ව සත්කාරවල වැදගත්කම පිළිබඳව විශාල හඬක් නැගූ ඇය කළ කැපවීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිතුමා විසින් 2010 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ කරා යාමට ඇයට ශිෂ්‍යත්වයක් පිරිනමනවා. ඒ රට ක්‍රයිසිස් මැනේජ්මන්ට් පිළිබඳ විශේෂිත පුහුණු වීමක් සඳහා. එහිදී ඇමරිකාවේ ආපදාවන්ට ලක් වූ මෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක් වූ සියලු ස්ථාන දැකබලා ගන්නා ඇය ලොව පුරා ජනතාව මුහුණ දෙන සියලු ආපදා කළමනාකරණයේ පිළිබඳ හදාරනවා. විශේෂයෙන් CBRN හෙවත් රසායනික ජීව විද්‍යාත්මක විකරණශීලී සහ න්‍යෂ්ටික ආපදාවන් මෙන්ම සුනාමියාදී ස්වභාවික මෙන්ම මිනිසා විසින් සිදුකරන ආපදා කළමනාකරණය පිළිබඳ සුවිශේෂී පුහුණුවක් ඇය ලබනවා. රට මුහුණ දුන් සෑම ආපදාවකදීම රෝහලේ රාජකාරි මෙන්ම රට සමාජය වෙනුවෙන්ද ඇය නිබඳව කැපවුණා. එබැවින් හදිසි අනතුරුවංශයේ රෝගීන් වර්ගීකරණ ඒකකයේද කොවිඩ් රෝග කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සියලු දෑවලින් සමන්විත කළා. කොවිඩ් ඒ අඳුරු කොවිඩ් කාල පරිච්ඡේදයේද ඇයගේ ඉල්ලීමට අනුව කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආධාරයෙන් අඩු පහසුකම් ඇති පාසල් දරුවන් සඳහා ලක්ෂ ගණනාවක මුවාවරණ නොමිලේ ලබා දීමට ඇය කටයුතු කළ ආකාරය පැසසුමට ලක් කළ යුතුයි. එවන් ආසාදන අවස්ථාවන්හිදී වඩාත් වැදගත් වන්නේ කොවිඩ් අවදානම වැළැක්වීම බැවින් මෙම ක්‍රියාවන් එයට මහඟු අත්වැලක් වුණා. එපමණක් නොවේ එම කාලයේ අත්‍යවශ්‍ය වූ ආරක්ෂිත ඇඳුම් විශාල ප්‍රමාණයක් රෝහල් ගණනාවකටම ලබා දීමට ඇය ක්‍රියා කළා. ඇඳර නීතිය පැවති කාලවලදී අඩු ආදායම් ලාභයෙන් වෙනුවෙන් ආහාර සහ වෙනත් අවශ්‍යතා ඇති ස්ථාන තෝරා ආධාර ලබා දුන් ඇය ඒ සඳහා මූණු පොත සහ සමාජ ජාලා පහසුකම් ලබා ගත්තා. ආබාධිත අය වෙනුවෙන් නිරන්තරයෙන් පිණි සිටි පුෂ්පා ඔවුන් සඳහා රෝදපුටු ලබා දෙමින් ලොතරැයි විකුණා ජීවත්වීමට ස්වාධීනව නැගී සිටීමට අත දුන්නා. මේ දරුවා පුෂ්පා රම්යානි සොයිසා හෙද නිලධාරිනියට හමුවන්නේ අහම්බෙන්. ඉපදී සතියක් තුළ මිය යන බවට අනාවේක පළ කළ මෙම දරුවාගේ අධ්‍යාපනය සඳහා නිවසටම ගොස් ඉගැන්විය හැකි ගුරුවරුන් සොයා ඇය තම මුහුණු පොතට එක් කළ එක සටහනකින් ගුරුවරුන් 7 දෙනෙකු නිවසටම ගොස් මෙම දරුවාට නොමිලේම උගන්වා අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් කරවීමට උපකාර කළා පමණක් නොවේ. අවශ්‍ය පරිගණක සමග විභාග සඳහා පොත්පත් බොහොමයක් නොමිලේ ලබා දීමට ඇගේ මුහුණු පොතේ මිතුරු කැල එකට එකතු වෙනවා. මෙරට කුරිරු ත්‍රස්තවාදයෙන් බේරාගත් පසු රටේ ස්ථාවරත්වය ආරක්ෂාව පිළිබඳව ජනතාවට පසක් කිරීමට යුද හමුදාව මගින් දියත් කළ පා ගමනට ආශිර්වාද කිරීමටද ඇය පසුබට වූයේ නැහැ. ඒ නිසා රෝහල් කාර්ය මණ්ඩලය සමග ඔවුන් පිළිගෙන ගෞරවයක් ලබා දීමටද ඇය අමතක කළේ නැහැ. පුෂ්පා රම්යානි සොයිසා ඇය ග්‍රන්ථ කර්තෘවරියක් ලෙස දෙස් විදෙස් ග්‍රන්ථ කීපයකම හිමිකාරිය. එනම් ඇය සේවය කළ හදිසි අනතුරු සහ විකලාංග සේවාවට වසර 25ක් පිරුණු විට එහි අතීතයේ සහ සේවාවන් පිළිබඳව එක්සිඩෙන්ට් ඇන් ඕතොපෙඩික් සර්විස් කොමමරේෂන් ඔෆ් සිල්ව ජුබිලි නමින් ග්‍රන්ථයක් ලියා එය ජාත්‍යන්තරයට දායාද කළා. හෙදියක ලියූ 90 දිනිය දින සටහන් එක්සිඩෙන්ට් ඇන් ඉමර්ජන්සි කෙයා බේසික් කෙයා ඔෆ් නර්සින් ට්‍රූමා කෙයා ඇය ලියූ හෙදියකගේ නුදුටු දිනපොත ගුරුලුගෝමි සම්මානින්ද පිදුම් ලැබුවා. මේ අතර ඇය විසින් සිදු කළ ස්වේච්ඡා සේවාවන් සහ රෝගීන් සඳහා ප්‍රතිකාරයන්ට අමතරව ඔවුන් නගා සිටුවීමට ඇය කළා වූ විශිෂ්ට සේවාවන් අධීක්ෂණය කළ සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන ඇය වෙත පිරිනමු සම්මාන සංඛ්‍යාව 100කට අධිකයි. විශේෂයෙන් ඉන්ටර්නැෂනල් ජේසීස් මගින් මානව හිතවාදී සහ ස්වේච්ඡා සේවාවේ විශිෂ්ටතා සමානය කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීම වෙනුවෙන් කළ කැපවීමට මානව හිමිකම් රන් සම්මාන ආදී සුවිශේෂී සම්මාන රාශියකින් ඇය පිදුම් ලබනවා. එපමණක් නොවේ රාජකාරිය විශිෂ්ට අන්දමින් ඉටු කළ ඇය තම රාජකාරියෙන් එහා කාලය ශ්‍රමය ධනය වැය කරමින් ඉටු කළ අති මහත් ස්වේච්ඡා
ආරක්ෂා සේවාවන් වලින් කරුණු බිඳක් පමණයි මෙසේ අපි සටහන් කළේ. මේ සියලු කරුණු සලකා බලා ඇය ශ්‍රී ලාංකීය නයිටින්ගේල් ලෙස බොහෝ පුවත්පත් නිර්වචනය කර තිබුණා. සැබවින්ම පුෂ්පාගේ ආදරණීය නාමය ශ්‍රී ලාංකීය නයිටින්ගේල්. පුෂ්පා සෑම දිනකම යමක් ඉටු කළා නම් එය අතිශය නැවුම්. කිසි දිනක කිසිවෙකු නොකරන දෑ කිරීමට ඇය මනාපයි. එබැවින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ 150 වන සැමරුම වෙනුවෙන් පාගමනක් නිර්මාණය කිරීමට ඇයට අවකාශය ලැබුණා. එය හුදෙක් පාගමනක් නොකර ඒ සඳහා ජාතික රෝහලේ සියලුම ඒකක සහ කාර්ය මණ්ඩල දායක කරගනිමින් සැමගේ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් සැමට අවකාශය ලබා දෙමින් ඇය කළ නිර්මාණය වන මෙම පාගමන බොහෝ පැසසුමට ලක් වූ අතර එය අධ්‍යාපනික පාගමනක්ද වුණා. එෙහිදී කාර්ය මණ්ඩලයේ සහයෝගය එකමුතුකමටත් මෙම ක්‍රියාවන් අතිශය මහෝපකාරී වුණා. ලෝක ඉතිහාසයට අලුත් පිටුවක් පෙරලමින් අප රට තුල 2021 වසරේ වැඩිම ජනතා මනාපෙන් ජනප්‍රියම කාන්තාවට හිමි සම්මානය හෙදියක් වූ පුෂ්පාට හිමි වෙනවා. වනිතා විමානී 2020 ලංකාවේ ජනප්‍රියම කාන්තාව ලෙස සම්මානෙන් පිදුම් ලබන්නේ අපේ රටේ සුවහසක් ජනතාව වෙනුවෙන් සිය කැපවීම විඩංගු කර රටේ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මෙහෙයක් කර පුෂ්පා රම්යානි සොයිසා මහත්මියයි. පුෂ්පා රම්යානි සොයිසා ඇත්තටම ඔබ හෙදකම ගැන ඔබට අගයක් දැනුණා නම් දැනුනේ මේ කොවිඩ් වකවානුවේ. නමුත් මම ඔබට කියන්න කැමති මම අවුරුදු 25ක සේවාවක් කරන හෙදියක්. ඔබ දැක්කේ නැති ගොඩාක් දේවල් අපේ ශෞක්‍ය ශිස්ත්‍රයේ තියෙනවා. දශක තුනක යුද්ධයත් එක්ක අපේ තරුණ ජීවිතය අපි කැප කරා. සමස්ත සෞඛ්‍ය සේවාවම ඒ වගේම සුනාමිය, ගං වතුර ඕනම ආපදාවකදී සෞඛ්‍ය ශිස්ත්‍රයේ හෙළන කඳුළු දුක මහන්සිය වැටුපට එහා ගිය පුදුමාකාර කැපකිරීමක් කරන්නේ. ඒ ගැන මට ප්‍රකාශ කරන්නත් මගේ වචන ශක්තිය ඉක්මවන්නත්. නමුත් අද මේ ඔබ ආදරය කරන මේ චරිතවලට මමත් මගේ හදවතින් ආදරය කරනවා. ඔවුනොත් ඔබේ හදවතේ සිටිනවා. අතන මේ SMS මනාපයක් පිටයි අපි එන්නේ. නමුත් අපි ජන ප්‍රසාදය කියන එක අපේ රටේ විහාර මහදේවිය, අනුලා දේවිය වැනි වීර චරිතත් එක්ක වීරත්වයත් එක්ක තමයි ජනතා ප්‍රසාදය අපි දෙනාගෙන. මේ ඔක්කොම හදවතේ වීරයෝ. නමුත් මතක තියාගන්න අද කාන්තා දිනේ අපේ වටිනාකම සහ වගකීම වියොත්තේ රටක පවුල සුරක්ෂිත කරලා රට සමාජ වෙනුවෙන් අපිට මොකද්ද කරන්න පුළුවන්? මොනම වෘත්තියක වුණත් මව කියන චරිතය රට තුළට ඔබවන්න පුළුවන් නම් කාන්තාවගේ වටිනාකම අන්න එයයි මේ කිරුලේ අභිමානීය වියොත්තේ. මේ අතර ඇයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පැමිණීමට ආදරණීය ආරාධනාවක් ලැබෙනවා. හෙදියක් ලෙස රටට, සමාජයට, ලෝකයට තම කාලය, ශ්‍රමය, ධනය වැය කරමින් සිදු කළ සේවාවට නිසි ගෞරවයක් එහිදී ඇයට ලැබෙනවා. මෙරට සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රය තුළ හෙද සේවය වෙනුවෙන් මහත් සේවාවක් කළ පුෂ්පා රම්යානිද සොයිසා මිනපිය ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පසුගියදා පිදුම් ලැබුවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළදී ඇය most powerful and influential women ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා. හෙද නිලධාරිනියක් මෙවන් සම්මානයකට පාත්‍ර වූ පළමු අවස්ථාව මේ බවද ඔවුන් පවසනවා. මේ අතර ලන්ඩන් චේම්බර් ඔෆ් කොමර්ස්හි පැවති ග්ලෝබල් ඉකොනොමික ෆෝරම් සමුළුවේදී ග්ලෝබල් අයිකන් අවෝඩ් ජාත්‍යන්තර සම්මානයෙන්ද පුෂ්පා රම්යානිද සොයිසා මෙනවිය පිදුම් ලැබුවා. පුෂ්පා රම්යානි සොයිසා මෙනවිය හෙද සේවාවට මෙන්ම රටේ කීර්තිය ලොවට පෙන්වා දුන් ආදරණීය ශ්‍රී ලාංකීය දේනියක්. පුෂ්පා, ඔබ අපේ නයිටින්ගේල් තුමියයි. පුෂ්පා රම්යානි සොයිසා, සුජාත ශ්‍රී ලාංකීය දියණිය, අපේ ආදරණීය නයිටින්ගේල් තුමිය, ඔබට චිරං ජයතු.